I'm <laughs> sorry. මන්තා චකවාලේ සුවතරාග්චන්තු දේවතා සද්ධම්මංමනිිරාජස සුනන්තෝ සගහ මොක්කදං ධම්ම සවනකාලෝ අයම්බදන්තා ධම්ම සවනකාලෝ අයම්බදන්තහා ධම්ම සවනකාලෝ අයංভাදන්ත නමුතස්සේ ভাගවතු වරහතු සම්මා සම්බුතස නමුතස්සේ ভাගවෙතු වරහතෝ සම්හා සම්බුතස්සේ නමෝතස්ස භගවතු වර්හතු සම්මා සම්බුදතස පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්මශ්‍රවනය කරන්න. අද දේශනාව සඳහා මට යෙදිල තියෙන මාතෘකාව පංචස්කන්දය. එත පංචස්කන්දය කියන කාරණාව, ොඳට තේරුම් ගන්න ඕනේ. බුදුද්දහමම කුමක්ද කියලා මගින් කවුරට ඇහුවෝත් මට කියන්න වෙන්නේ බුදුදහමම පංචස්කන් දෙයයි. එතකට මේ පංචස්කන්දයම දැනගතයුතුයි. දවසක් ආනන්ද හාමුදුරෝ බුදුහාමුදුරෙන් හනවා සෝතාපන්නවීම සඳහා කුමක් දැනගත යුතුද. පංචස්කන්දේම දැනගන්න. සකෘදාගාමී වීම සඳහ කුමක් දැනගතයුතු ස්වාමීනේ ආනන්ද පංචස්කන්දය දැනගන්න. අනාගාමී වීම සඳහා පංචස්කන්දය දැනගන්න රහත්වීම සඳහා පංචස්කන්දය පිළිබඳව තැන ගන්න. තොර එක්කම පංචස්කන්දේ තවත් තවත් ගැුරෙන් ගැබුරෙන් අවබෝධ කරගන්න මයි තේනමේ මාර්ගික මං කරනකොට. තරේ උපාදානස්කන්දය කියෙන වචනේ තේරු තමයි උපාදාානයක අල්ලගෙන ඉන්නවා කියන කන අල්ලගන්න කලින් ග මුලිම දැනගන්න පැ මොකක්ද පංචස්කන්දය කියන්න කියලා. පංචස්කන්දය කියද්දී ම මේ මේ ශාස්ත්‍රය වශයෙන් මේ ත්‍රිපිටකේතියෙන විදිහ පැදිලි කරන්නේ යන ඕන වේ ප්‍රයෝගික ජීවිතයට බද්ධ කරලා තමයි කියල දෙන්න හද. එදරම පංචස්කන්දය කියද්දි අපි දන්නව අංග පහහියිතියෙන්නේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කිය පහට තමයි පංචස්කන්දය කියල කියන්න දැ අපිහමකිවට දැන් අප දන්නන්නේන කොහෙ තියෙන එකක්ද කියමික ප කොහෙත්තියන වේදනා සංඥා සංකාර විඤඥානක මොකද කිය ල අපි දන්නේනෙ අපි දැන් බලමු පංචස්කන්දය කියන්නේ මොකක්ද කියල රූප කියල ගත්තොත්මනවද රූප කියන්නේ රූප කියන්න නිර්වචනය තමයි රූපන් ජීරති මච්චානං රූප කියන්නේ දිරණ දේවල් රූපපතීතීති රපං රුප්පනය වෙන වෙනස් වෙන කියා අදසින්තමය රූප කියන්නේ. එදවට මේ රුපණය වෙන දේවල් දිරණ දේවල් මොනවද. ජීරණය වන්න දේවල් හැදිරතිීද මොන වගෙන්ද. දිරණ දේවල් හැදෙන්නේ ධර්මයට අනුව පටවි ආපෝ, තේජෝ, වායෝ, වර්ණ ගන්ද රස ෝජා. මෙ අටෙන් තමයි දිරණ දේවල් හැදෙන්න්නේ. මේ අට සිංහලෙන්කි වත් තද බව එක්වෙන වෙංවෙන බව උෂ්ණත්වය ගමන්කිරීම වර්ණය ගන්ධ රසය ශක්තිය ස්වභාවයන් අටක්. තොකට බුදු දහම ඇතරම් බුදු දහමටත් වඩා එ කල භාරතය සමාජයේ පිළි ගෙනනීමටනුව ඇතර බුදු හාමුදුරුත් එකකල සමාජයේ දත්ත උපයෝගී කරගෙන තමයි දේශනාප ප ඇත්වේ. ඒකාලේ පධාර්ථයන වෙයි ස්වභාවයන් තමයි ගති තමයි මුල්කර ගත්ති ගති කියන්න මකක්ද ගති අපිට පේෙන් නැහැන ගති තවත් ගතිත් එක්ක මිශ්‍රවෙනකොට තමයි පිහිෙන්නේ. එතකල් නොපෙනී නොතේරී පවතින්නේ දැන් කෙනෙක්ගේ හොඳ ගතිය පේන්න ං ඒ ක්‍රියාකරන ගතියත් එක මිශ්‍රවන්න ඕන. කතා කරන ගතියත් එක මිශ්‍රවෙන්න්න ඕන. ත ක්‍රියාවත් කතාවත් මිශ්‍රවුණ හම තමයි ඒ ගතිය පේන්නේ. එතකොට හොඳ ක්‍රියාවක් හොඳ කතාවක් කිය අපි කියලා. නැත්තං එයා කටපියගෙන එක තැනකට වෙලා ඉඳන් ඉදද අපිහ අපි කවුර ැවොත් අර කෙනා හොඳයිද නරකයිදකලා අපි කියන් බැහෙෙන අබි දන්නේෙට ැ ගතිය, නොපෙනී නොතේරී පැවතිලා පේන තේරණ මට්ටමට පත්වෙන්න නම්. ගති ගති එකට මිශ්්‍රවන්න ඕනේ. එක එකට කිය ගති. තනියෙන් තියෙන විට හඳුනන්නට බැහැ එක්කුණු කල්හි මිශ්්‍රවුණු කල්ලි අඳුනාගත හැකි ස්වභාවයක් තමයි ගතියක් කලික. එතකොට මේ ගති අටත් එහෙම තමයි. තද ගතිය. ධර්ම තද ස්වභාවය, අනිත් ස්වභාවයන්කෙන් අයින් කරලා අපිට දකින්නහම් වෙන් නැහැ. එක්වෙන වෙංවෙන බව එක හරියට නිකංක්වෙන වෙවෙන බව ගයන වතුර රත් කරනකොට ශ්්‍ර වෙනවා සිල් කරනකොට ආයි දීර වෙනවා ගල්වෙන අන්න එක් වෙන වෙංවෙන බව. උෂ්නත්වය උෂ්නතේ ගන සීතලන වෙයි රශ්නෙන වෙයි දෙකටම උණුසුම් බව ගමන් කරන බව එක තැ ගෙනම් තව තැනකට ගමන් කරන ස්භාවේ. චනය චංචලවීම මෙ මෙ මෙම චංචල වන එකට තමා අපි කියන්නේ වායෝ වර්ණය ගන්දය ස්රසය ශක්ති වර්ණගන්ත රස්සේ ෝජාගැන ශක්තිය ොර මේ අට අපට තනියෙන් හඳුන ගන්න බැහැ මේ අට මිශ්‍ර වනහම හඳුන ගන්න පොළුවන් එවගේ මේ අට එකක් තියෙන වනං අනිත් හතම තියෙනවාමයි හඒව පහේ වහතරේ වන අටනම් අටම තම මේ අට එකටමයි තියෙන සම අට ගෙන ශුද්ධ ෂ්ටක කෙලත් කියර. ශුද්ද අෂ්ටක කලාන පිය ඔක්ටඩ කෙල ඉංගල් ුලිින්ක කියන්නේ තවට මේ ශුද්දාශ්ට කෙ කියන්නේ පිරිසිදු අට මූල ද්‍රවවයාට ද්‍රව් වෙනමේ ඇතර මූල ගති අටක් ඒකාල මූල ද්‍රව් වෙනමේ මූල ගති තමයි පැහැදිලි කරලො තිබි. එතරමි ගති අටෙන් තමයි ලෝකෙ හැදෙන් ඇසන නාසය දිව ශරීරය මොලය රූප ශබ්ද ගන්ද රස පහස සිතවිලි දැම්ම අහනවා මේ දොළහට අමතරව මේ භෞතිකත්වය තුළ පවතින තවදයක් කියන පුළුවන්න පුළුවන්ද ඇ රප ප කට ක්් ේ ගද දිවටරස ට ස් පර්ෂ මොලට සිතිිලිති ට හදයක්ට ලෝකය කියලා දුන ගන්නබැ ඇනම් ලෝකය කියල කියැනමෙන යාටට තම එන රූප ඇස දිරනවද ඕන ඇයි පටව්‍යාපෝතය ජෝවායෝ වර්ණගන්ද රසෝජායකතුක් කන දෙරනවද ඕවන ඇයි පටවි්‍යාපෝතය ජෝවායෝ වර්ණගන්ද රසෝජයකතුවා ශුද්දශ්ටකය. න දරන දිව දරනවා ඇඟ දෙදරන මනස දීරනවද ෝ මනස දීරනවා මනසකිේ සිතරණවේ මනසකව තන මොලේට ආයතනයක් විදිරිගත්වොත් මොලේ සිත කියන්නේ ආයත ැන්නෙවෙේේ එදට ආර්තනයක් විදර මනසකෙලගත්හම මෙතන මොලේ පැහැදිලි වවෙඳට මොල දරන හොම ප දන්නවා මොලේ කියන්නේ මන අපි දන්නවනේ මනෝ විද්‍යාව ක කියලා කියන්නේ ොලේ සබන් විද්‍යාව. පුද්ගලයන්ගේ චර්යාවන් සහ ආකල්පයන් පිළිබඳව කරන ගවේෂණය. ආකල්ප සහ චර්යාවන් සහ ආකල්පවල එකනේ සිතුවිලිවල ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යනය කිරීම මනවවිද්‍යාව ගනතර මනොවිද්‍යාවයි මුල්කාලය පැහැදිි කිරීම තමයි මොලය පිඳව දු කරන විද්‍යා මොන පිළිබඳව සිදු කරන ගවේශනය. ත මොලය කියන එක මන කියන අදහස තමයි ිලතිෙන්නේ පස්සද අපි සිත කියලා දාගත්තට සිත කියල වෙනම දෙයක් තියෙනවා අපික්ෙස්සර හට දැන් පැදිලි කරගන්නවා එදර මේ මනස සිත විඤ්‍යානය කර වන්ගේරීම අපි මෙතැ දිකරන්න යන්නඒ එක ශාස්ත්‍රීය කතාවක් එක වෙන සිද්ධ කරන්න ඕනෙක් මේක එකක් දතු නක්ත කියලම වෙනම දේශනාාව කත් එකක දවසක් පැදිලිකර එතකොට මේ ඇසකණනාසේ දිවශරීරයේ මනස කියන මේ හයම අපි දන්නවා පටවි්‍යආාපෝතේජෝවාය වරණගන්දර සෝජා ශුද්දාාශ්ික නිර්මාණය ඇසට රූප ෙන් රූප හරි ශුද්දාාශ්ටක ඇයි රූප තුළ රූපත වර්ණතයනව වර්ණතියන වන අනිත් හතම තියෙනව ශුද්දාශ්ටක ශබ්දය ශබ්දය ගත්තහම ශබ්දය දිරණවද දැන් කෙනෙෙන් ගහන පුලන් ශබ්දය දරණනවද හරි ප්‍රශ්නය අපි මෙහෙමයි බුදු දහමත් විද්‍යාවගේ තමයි එක තැන් සමහර තැන්වරදි අපේ මේ ඇහැට කනට නහයටම අපිට ප්‍රත්‍යක්ෂ වෙන සීමාව කල්පනාකරොත් ශබ්ද දිර නෑ තමයි ඒත් අප මේක තිීරීකක් විදිර තේරුම් ගත්තහම මේ අපි සමී කරනයයක් විදර තේරම්ගත්වොත් අපට තා ශබ්ද දිරනාව කියලා ගන්නවෙන. මොකද හේතුව ශබ්දය කතනැකි ද තවතනකට ගමන් කරනවන්. ශබ්ද ගමන් කරනවා. ගමන් කරනමකෙන් වායෝධාතුව. ගමන් කරනවා කියන වායෝ සභාවය තියෙනවන එතන පටවිතියෙන ආපෝතියනවා තජතතියන වායෝතයන වරණගද රෝ ඔක්කො යෙනවා. එකක බද තුල රසත්වයන බ්ද ඇතුි ගදත්වයනවද ශබ්ද තුි වරන ඇති නොදව. අපිට ඒ හඳුන්න බැරිතරම් ඉතාම සියුම්වෙන්න පුළුවන් නමුත් පවතිනවා එක තමයි තියර එක එකක් තියෙනවන අනිත් හතත් තියෙනවා. එ රනව ශුද්ධාෂ්ටක නිර්මාණයක් නම් තිරනවා එන ශබ්ද තිරනවා ශ්‍රද්ද ශුද්ධාශ්ටක. ගන් තුළ ගඳ වැඩි එ අනි ත තිනවා ගන්ද ශුද්දාශ්ටක. දිවට දැන් රස්තුල රස වැඩ එන අනි ත තියනව ර ශුද්ධාශ්ටක. ඇකට දැන පහස ොර තදග තිය කෝෂ්ණත්වයක් තියෙනවා එනම් ඒ ඔක්කොම ශුද්ධාශ්ටක. දැන් ප්‍රශ්නයක් තියෙනවා මොලය කියන එක අපි දන්නව මනස්ස සි සිතිවිලි දිරණවද දිරන එකක හේතුව තමයි සිතිවිලි වලට අර්ථකතන දක් දෙන්න පුළුවන් සිතිවිලි කියල කියන්නේ රෝමයි ශබ්දමයි ගන්ධමයි රසමයි ස්පර්ශමයි මේවම නැවත මතක් වෙන වෙෙන ශුද්දාාශ්ටකමයි නවත මතක් වෙන්නේ අපට එහෙම ගන්නක් පුළුවන් ඒ වගේම සිතිවිලි කියලා කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දෙය දෙැන් කෙනෙක්ගේ සිතිවිලි කෙනෙක් මතක් කරන්න හිතන් ඉන්න දේවල් මතක් කරන දේවල් කෙනෙක්ගේ මතකයන් යන්ත්‍රවලට ගන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙමින් පවතිනෝ. ලෝකයේ EG යන්ත්‍ර දියුණු කරලා එක තවත් වැඩි දියුණු කරලා සිහින කියවන්න පුළුවන් මැශින්ස් නිර්මාණය වෙමින් පවතිනෝවා. එවගේම කෙනෙක්ගේ මොලයේ සිද්ධ වෙන ඒ සිතිවිලිදහාමය නිරීක්‍ෂණය කරන්න පුළුවන් හැකියාව දැන් ටි ටි ටික ටික ඇවිල්ලා තියෙන කෙනෙක්ගේ මොලේ වැඩ කන්නකොටඒ මොල තුළේ තියෙන දත්ත යම්ප්‍රමාණකට කියවගන්න හැකියාව තියෙන. ඇයි කියවන්න පුළුවන් වෙන්න ඒවා බෞතික නිෙක්සා මතකයන් භෞතිකයි අපි සිතන දේ භෞතික නොවනත් මතකයන් භෞතිකයිඒ උප්පු කරන්න පුළුවන් එද මොලයයි සිත විඩි දෙකම රූප ශුද්දාාශ්ටක ම තමයි එනම් කෙනෙක්ට අල්ලන්න පුළුවන් තව කෙනෙක් මතක් කරණය මතකයන් තව කෙනෙක්ට ර ගන්න පුුවන් ගන්නපුලුවන් ඒකට හේතුව තමයි මතකයන් ෞද්තිකය හැබැ ඒවත් රග ආකාරෙන් තියෙනව වෙන්න පුළුවන් සියුම් විදිහයට පවතිනවා වෙන්න පුළුවන් ඒක මන් පැහැදිලි කරන්න දන්නේ නහැ නමුත් ඒක ශුද්දාාශ්ික ඇත් රපයක්ත් න ශ්‍රද්‍යයක්ත් නාශසයක් ගන්නඳ දිවත් රත් ඇඟගතෙස් පර්ෂය ොසිවි මේ ලෝකයම දිරනවා ශුද්දාාශ්ටක නිර්මාණය එනම් රූප කියන්න පංචස්කන්ද ලෝකෙට කියන නම න අපි පංචස්කන්දය කිය කියන්නේ ශරීරයට කියලා කිව්වට දැන් අපි මෙතන පැහැදිලි කර ගත්ත දියට රූප කියන්නේ නොකටද. ලෝකයට එම් වේදනා කියන්නමකක්ද. වේදනා කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත අදුක්කම අසුක ප්‍රිය අප්‍රිය අපි කියන අ සුකවේදනා දුක්කවේදනා, අදුක්කම අසුකවේදනා. සුකවේදනා කියලැන කැමැත්ත දුකවේදනා කියන්නේ අකමැත්ත අදුක්ක මසුග කියලා ැන ේදක තේරෙන් නැති මටමක් එකට අපි කියෙන අවිතිහා එතකොට මේ කැමැත්ත අකමැත්ත මොකක් සම්බන්ධයෙන්ද ලෝකයේ සම්බන්ධයෙන්ම අපි මේ සුලගිල්ලට ගමු රූප කියල ලෝකය කියලා එ වේදනා කැමැත් අක මැත්තත් ලෝකයටමට සංඥා කියන මොකක් සඥඥා කියන ලකුණුදානව කියනකට ලකුණුදානවා කියලා කියන්නේ ඒක ඒක ලක්වුණම් තීනු රතු පාටපත් වු හම නවතින්න. කහපාටපත්ව නහම ගමන් කරන්න.ො සූදානම් වෙන්න කොළපාට පපත් වූ කරහ මුනාම ගමන් කරන්න ඒ ගහල නැතිවුණාට අපි ඒ වරණ ඇත් එක් තේරුම් අරංගඉන්නවා මේක තමයි කියන්න කියලා. හෝන් එකක් ගහලා නලාවක් හල කපල තයෙනවනම් එතන හෝන් ගහන්න තහනම් කෙලතින් අපි දන්නු. ඒවගේ රව්මක්්‍යන්දල කපල තියෙනවනක් නැවැත්වීම තහනම් දෙපත්තර කපල තියෙනවන නැවැත්වීම පැටවීම තහනම් අපි සංකේත දන්නව ඉතින් මේ සංකේත සංඥාකිල අපට තේරුම් ගන්න පුළුව අපිට යම් 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 දේවල් දිහා බැලුවාම අපට එවාව සඥාවදයන් ඔබට මේක දිහා බැලුවාම වටාපත ගැල සංඥාවක් ෙන ම ලී කෑලට තල්ොලට මේ රෙදිකල ටිටයි මේ ්‍රොයින් පින්ල්ලට ඔට වටහපත ගල සංඥාවක් ෙනවා එකතමයි ලක්කුණු දානවකෙන් ඔය දාාරණයක් ඉදිර ගත්තොත් එහෙම පාසලක ඉන්න ගුරූරුගත්තත් අඳුන ගන්න පුළුවන්නේ නේද ගුරුවරුුවත් හඳු ගන්න පුළුව ම මේ අපහස් කරනවනයක් විහිරුවට වගේ කිව්වොත් එහෙම සමහර ුරුව රුන් අපිට හැඩරුව කියනකොට මේ විශේ තමයි උගන්නන්න කියල කියන්න පුළුවන් වැඩි පුරලි්ටික් ගාලා වැඩිපුරක් ඇහි බඹය හදලා ඒවගේම ප දවස් පහට පාට පහක් නම් කතා කරනකොට ටිකක් වෙනස් විදිහයට කතා කරනවනං සිංහල චුට්ටක් පැටලවන වගේ කතා කරනවනං අපි දන්නවා සාමාන්‍යින් ද ගන්න ගරුවරයා මෙහි දේස ගරුට පහසකරනවන අපි සාමානනක දල්ල රෝපයක් මවා ගන්න පුළුවන් කොට කොට සාරියක්කඇඳල කොඩක් අරගෙන කෝට්ට අතේතියාගෙන තරහා ගිල්ල වගේන සමහරලාට ගුරවා අයගලො ගනන් ගන්නවා අපට හිතා ගන්න පුොළුව තොප් අදදාගෙන විසිල් පිබිෙනවනය ක්‍රියාශීලේ නං ඔන්න ක්‍රීඩා ගුරුවරයක් කියල කියන්න පුළුව ඒවගේ කෑ ගහනවනට වැඩිපුර සද්ධයින උගර නිතර බැන්ඩි වෙලාන අනිවාරයම ප්‍රයිමරි ලා ටච් ෙක් ලිටි කියන්න පුලුව. ඇතින් එක ගුරුවරි ගුරුව ගුරෝරියන්ගේ අඳින විදිහෙන් පලදින විදිහෙන් පෙනුුවෙන් අපි උගන්ඩන විශෂය කියන පුළුවන් මටමත්ති යම් ප්‍රමාණයකට ඒ තමයි සඥා තයි සංඥාව අපි ගන්න සංඥාව රූප කියන්නේ ලෝකට වේදනා කැමැත් අක මැත්ත ෝකෙට සංඥා ලකුණ ලෝකෙට ට සංකාර සංකාර කියල කියන්න එමුණග සකස් කරනවා සිතිවිලි වචන ක්‍රියා මනාද සංකාර කියන්නේ සංකාර ගයන පින් පව තමයි හරි එමනවද කුසල් ලකුසල් එමනවද හොඳනාරක එමනවද ඒ තමයි සිතතුි වෙලි වච්චන ක්‍රියා තුර පින් පවවෙන්නෙත් කරම වෙන්නෙත් මේ හැමදයක්ම වෙන්නේ සිති විුජි වචන ක්‍රියා. එතකොට සිතති විලි වචන ක්‍රියා මුකක් ගැද ලෝකය කෙනනමයි. ඒරඟට විඤ්ඥානු විජානනාති විඤ්ඥානා. හඳුනගන්නවා දැනගන්නවා. හඳුනගන්නේ දැනගන්න එමකක්ද ලෝකේමයි. රූපග කියන් ලකට ේදන කැමැත්ක්ක මත්ත ලකට සංඥාලුණු ලෝකට සංකාර සකස් කරන්නේ ලෝකය ගැනමයි විං්ඥා හඳුන ගන්නත් ලෝකෙමයි මංහන්න නම් පචස්කන්ති කියන්න මකට කියන මත්ත ලෝකයට කියන නමක් ඒේතරම එගට කියන නම්ක් කියල න හිතන් හිට. හැබැයි ින්න මෙම උදාහර මෙම කතාවගොත් යෙනවා. ඉමස්මංච බෙහාමත්තේ කලේ බරේ සසං්‍යතයේ ලෝකංච පඥ්ඥාපේවින්. මේ අඩිහයක්විතර උසශරීරයේ පනැඇත් නම් මම ලොව පෙන්නොමී කියල බුදු හාමුදුරු කියනවා. එකැන්හ ලෝකයේ කාතුලින් දකින්න කියලද. තමා තුලින් දකින්න කියලා. තමා තුලින් ලෝකයේ දකින්න පුළුව. එහම් එතකොට අපට හිතෙනවා එහම් ශරීහිරයට තමයි පංචස්කන් දෙ කියයන්. නෑ. ඒත් වැරදි. බලන්න බ ධාරනයක් මේ ටාපද දිහාම් බලන්න මේ වටාපද දිහා බලනකොට ඔබේ ඇස තියෙනවා ඉස්සරහා ඔබේ ටීව එක තියනවා නැත්තම් මේ වටාපත තිය නෝගේ හිතා කරන්නවා එතකොට ඔන්න ඇහැයි රූපයි දෙකම රූප දිීරණ දේව මේ දකින රූපය පිළිබඳ ඔබේ ඇතුලාන්තේ වේදනාවක් තියෙනවා ප්‍රිය හෝ අප්‍රිය කැමැති හෝ අකමැති වේදන වටාපතක් කියලා සංඥාවත් තියෙන පැනීම කියන සි චිත්ත සංකාරය සකස් වෙලා තියනවා ඒකට විඤ්ඥානය දායකත් වෙතියවා හඳුන ගැනීම නිසා. එන පැනීම තුළ පංචස්කන්දයම ඇද්ද. තියෙන එනම් පංචස්කන්දය කියන්නේ මොකේට කියරනමත්ද. සිත්ට කියන නමක් පංචස්කන්දය කියන්න ඇඟට කියර නවක් නෙවෙයි සිත් ඇට කියන නමක්. මේ අිහයක් වෙත රුද්‍රශරීරී පණයක් නම් ලෝක පෙන්නනවලු කොහෙන්ද තමා තුළින් ඒක න්න තමාතුලෙන් කියන්නේ සිතෙන්. එතන මමකි අනිකාටද සිතට සදිිට්ටිකෝ තමාතුළින්මයි අකාලිකෝ දැන්මයි ඒහි පස්සිකෝ එතනට ඇවිල්ලා ඕපනයිකෝ විවරත කරලා පච්චත්තම් ප්‍රත්්‍යක්ෂ කරගත යුතු විඤ්ඥෝහේතිී ඥානයි ස්වාකාත මනෞදදේශනාව සන්දිිට්ටිකෝ තමාතුලෙන් අකාලකෝ දැන් ඒහි පස්සක එතන ැවිල ඔපන අයිකෝ විවරත කල පච්චත්තම් ප්‍ර්‍යයක්ක්ෂක ගන්න එක තමයි ගියන් මොකදද පෙනීම නම් පංචස්කන්දයයි. ඇ මර කන ශබද එකක දදින රූප ේදන ැත්ක්ක ැතියන සංඥ ලකුණක් යන චිත සංකර සකස් වෙලා තින න්න හඳනාගැනීමක් තියෙනවා ඇසදීම පංචස්කන්දය හැග එකකම රන ර දන මැත්තක ැති න සං න ති ත් ංර ක ලා තින වි හඳුණ ැ ීමති පංචස් ගන්දයා. දිව ර යි ද දි න ර දන මැ ති සං ති න සංකර් ලාති න වි හු ග ත්තින පච න්ද ස ැනීම. එ න ප හ යි ප ර් ක ද දි ර රෝප ේදන ැමත් මැතින ල නක් ති ි ර හද ග ති. න් ස්පර්ශ දැන ොල සිල ෙම දදිරනවරප වේදන කැත් ක් ැතින සඥ ලකන තින ිත් සංකර සකසල තින වි යන හතුනා නීම තින තක්වීමම පංචස්කන්දයක් ලෝකයක් සිතක්. පැනීම සික් ඇම සිතක් ද දැීම සිත රස දනීම සිතක් ස්පශෂ නම ත මක්වීම සිතක් දැනීමම් හයම සිතක් පංචස්කන් දෙයක් ලෝකය ඔතමයි චිත්ත සංකාරය පැනීම කියන චිත්ත සංකාරය ිත සංරගය එක තේරුමකද අපි හිතල හදන්න හැ හැදෙනවා අපට පේන දේ පූර නිගමනය කරන්න බැහැ අපි හිතල නෙවෙේ බලන්නේ අපට පේහිනවා අපට ඇහෙනවා අපට දැනෙනවා ඒව කරම විපාක එ විපාං සිති දිරගන්නක් පුළුවන් චිත්ත සංකාර. අන්න ඒ හයිෙන් ඉවරද නැහැ එතනින් එහාඩගිල තව වැඩක්කෙනවා දැම් මගේ අතර මොකද වෙන්නේ. ැනු උඩ යනකිල උඩයනම උත්සනවා මේ අත ඔසවනවා කියන ක්‍රියාව තුළ මේ අත තියෙනවා අත රූපඒ ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රිය බව කප්‍රිය බව කැමැත් තකමැත්තක් තියෙන වේදනා ක්‍රියාව සම්බන්ධෙන් සංඥාවක් තියෙනවා ක්‍රියාව කියන්නේ කාය සංස්කාරයක් වි්ඥානය එතන පවතිනු එනම් මේ ඇගිල් ලක් සැලවීමත් පංචස්කන්ධයද නැද්ද පංචස්කන්දයක් සිත්හ බලන්න පැනීම සිතක් ඇසීම සිතක් ගඳදැනීම සිතක් රස දනීම සිතක් ස්පශ දනීම සිතක් මතක්වීම සිතක් ඇගිල්ලක් සැලවීමත් සිතක්. ක්‍රියාකිරීම සිත කාය සංකාර. එතරම මේ ක්‍රියාව සිතක්, ස්තෑම ක්‍රියාවක්ම එොට දැන් අපි සක්ම කනවන ඇදිෙනවන කොල ඔසෝනකොට සිතත්ක් පහල වෙනක කොළ ගෙනනකොට තත් පහල වෙනවා කකොළ තියකොට සිතත් පහල වෙන එ සිත්වල හටගැෙනීමක් නිරුද්ධවීමක් තියෙනවා එතකොට ඇතිවීමක් නැතිවීමක් තියෙනවා එත උපතක් මරණයක් තියෙනොර කකොල ඉසවන කොටම එතන උපතක් මරණයක් ඇතිවීමක් නැතිවීමක් උදේවයක් මරණානුස්සතියක් අපට කරන්න පුළුවන් තොර මේ ඇවිදින එකත් මරනාානුසතියයක් කරගන්න පුළුවන් ධර්මය හරියට තේරුම් රන ඉන්නවවා. කොතම පහැදිලි කිරීමම් පංචස්කන්දය කියලා කියන්නේ සිත්තට කියන නමක් එතරද සිටකීයක්කි ගෙන ගතද හතක් දැනම් හයයි ක්‍රියා කිරීම කියන සිතයි හතයි තවත් සිතක් තියෙනවා එතමයි කතා කිරීම බල්ලාහලා වචනයක් ඔන්න කියනු බල්ලා කියනකොට තියෙන රූපි මකක්ද බල්ලා ගරූපන බල්ල රූපබි කට බල්ලා කියලා කතාකරන්න උපයෝගේ වෙච්ච රපේ තමයි කට රප වේදනා කැමැත්තකමැත්තක් නැද්ද කතා කරන වචනය තුළ කැමැත්තක් අකමැත්තක් තිය අපි හොඳ වචනය කිව්වොත් කැමැත්තක් ුනාර්ක වචනය කිවෝ කමැත්තක් වේදනා ඒවගේම සංඥා ලකුණක් නැද්ද කතා කරන්නේ මොක්ද අපි කතා කරන වනල කිව්වා මශයෙන් පකිව් හම්පයන්න නැකිව් හමනාය න්න සංඥා ඒවගේ වචී සංස්කාරයක් වචනයක් සකස් වෙලා තිීර. වගේ එෙතර විඤ්ඥානය පවතිනවා. විඤ්ඥානය නිසා තමයි ඔ සිත පහලෝනේ. එ රප වේදන සංඥ සංකාර විඥාන කටක් අරන කොට කටාරනකොට වචනයක් කියන කොටම් පහලවෙනෝොද නැන්ද පහල වෙනවා. තර කතා කිරීමම් කත් සිද්ධ නැද්ද සිත්. ඔබ බලන්න උද්දේ දං හවස් වනක කොච්චර සිත්හත්න ද කතා කරන කතා කරනවා කියවුණනවා කියවුණනෝ කියවුණො කියවුණෝනේ. බුදුහන්දුර ගනවා. එක්කෙනෙක් ඉන්නවාන මහ බබු ඉන්නවාගේ. එකක්නෙ නම් මහා බ්‍රහ්මයා වගේ එක්කනෙටට වැඩනම් දෙන්නෙක් නම් දේවාලයක් වගේ දේවාලයක් වගේ ගල ගැන මතුරුණවා වගේ එහ පොඩ්ඩක් කතා කරනු තුන් දෙනෙක් නම් කඩමණ්ඩියක්වාගේ සද්ධේ තුන් දෙනෙට වැඩිනම් කෝලාහලපලක්වාගේ ඔබේතින් මිනිස් වැඩිපුර ගැවසන තැන්වලට ගිහිල් ලතිනි පන්සලදද දේවාලයක්ද කඩයක් දදාලන හතර දෙන තුන් දෙනට වැඩිනම් බෝලාහල පලක්වාගේ ස කතා කරනකොට මනාන්ද පහලවෙෙන සිත් ත අම්මා ගීනකොට මෙතන සිතත් පහල වෙන සිත නම රාශයක් පහළවෙනු බලන්න කතා කිරීමත් සිතක් එතකොට සිද දැකී අද පෙනීම සිත කැීම සිතක් ගඳ දනීම සිතක් රස දැනීම සිතක් ස්පර්ශය දනීම සිතක් මතක් වීම සිත. ක්‍රියා කිරීම සිතක් කතා කිරීම සිතා තව එක සිතක් තියෙනු එ තමයි මතක්වීමනවෙයි මොලෙන් අපි හිතනක්න්න මොලෙෙන් හිතන කොට එතන ොලේ තියෙනවා එක රූපඒ හිතන දේගෙන කැත් තක මැත්තක් යෙනවා හිතන දේගැන සංඥාවක් තියෙනවා හිතන එකත් එක් මනෝ සංකකාරය ඇතින තන චිත්ත සංකාරණය ේ තන මනෝ සංස්කාරයක් අපි විසින් හිතල ගොඩනග ගන්න එකත් තියෙනවා විඤ්ඥාණය අනිවාරයෙන් පවතිනු එනම් බලන්න පෙනීම ඇසීම ගඳ දැනීම රස දැනීම ස්පර්ෂ දැනීම මතක්වීම කියන හයට අමතරව ක්‍රියාකිරීම කතාකිරීම සිතීම දැක නමය එතකොට අපි මොනෝහරි දෙයක් කරහම් අපේ මොනා විපතක් වෙනකොට සහරූ කේන්දරය බරලකෙනු අපල කාලයක්ය වෙල්ලා නවක්ග්‍රහශාන්තියක් කරගන්න කියලා ප ගිහිල්ලතින් අරහම් බුදු ගුණේ මගේ රුගේ අපල දුරුවේවා කියලා බුලත් කොල තියල පත්තු පහන් පත්්දු කරලා පේතින් නවක්ග්‍රහ පූජා කර. ්‍රවිචන්ද්‍රකු ජැබුදුණ ගුරු ෂුක්‍ර නිරාහෝකේතු කියෙන නමයකට. බුදු හාන්දර ගේෙන නක් අත්තන් පති මානය දන් අත් බලාංු පද්ජග අත්තා අතස නක්කත්තං කින්කරරිස් සන්ද තරක අහස නම්. අහසේ තරු කුමක් කරා විද නැකත නම් මේ මහොතමයි තර හසේ තරුව අපටමකුත් කරන්න එන අප ලයාවිසෙනසුරගෙන් ෙවෙවේ අප ලයා විසිකුරුගෙන් ගහරුගන්නෙ වෙයි අප ලයාවිකාගෙන්ද තමන්ගේ මයි අපල කියන කර්ම මේ නමේ තමයි නවග්‍රහය මොනවද රූප එකගෙන පේනීම ඇසීම ගඳ දැනීම රසදැනීම ඉස්ප්‍රශ දැනීම මතක්වීම ක්‍රියාකිරීම කතාකිරීම සිටීම කියද නම්ේ දෙරම මේ පංචස්කන්ද නමේ මේ සිට්න මේේ තමයි නවක් රහය ඕයෙන් තමයි අපල කරගත් එන සපල කරගන්නමකට කරන්නනවා. ඕයයම තමයි සප කරගන්නවා යන ජ අි නම් බුලත් කොලේ තියන වෙන්නේ හැ පහන්පත්තු කරන්න වෙන්නේ ඇහේ කනේ න ඇහෙ පහනපත්තු කරන්න චක්කුම් උදපාදි ඥානං උදපාදි විජ්‍යා උදපාද පඥා දපාදි. ආලෝකෝ උදපාදි. ඇස තුළ පහනපත්තු කරන්න මකදද පහන ප්‍රශ්ඥාව කියන පහන එතකොට අපල දුරුවෙලාාව කේ පහනපත්තු කර නහය පහනපතු කරන දිවේ පහනපතු කරන මේ පරණ පහනක් මතුව අන්ුර ඉන්න නිසාතම ප්‍රශ්තීෙන් අපි අන්ද වෙලා වගේ අපි ගොලු වෙලා වගේ අපි බීරු වෙලා වගේ පෙනී මස ගදන මරසදන මිස් ප්‍රශ්දනී මතක්වීම සිතීම කතා කිරීම ක්‍රියාකිරීම කියන හැම තැනකදීම සිත් පහල වෙනවා පංචස්කන්දය පහළ වෙන. දැම්මකද වෙන්නේ. මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පහේ සඥාව විසින් අවිද්දිහාව නිසා දාන දේවල්තියෙනවනේ අවිද්‍යාව නිසා සඥඥාව දාන දේවල්තියනක සං්ඥාවෙන් හඳුන ගන්න දේවල්තියන අන්න එත්ත නිදී ඒකට සාපේක්ෂව අපේ වේතනාව වෙනශ්‍යෙන් ඒකන සාපේක්ෂව අප සංකාර පෙනස් වනවා ඒකට සාපේක්ෂව අපේ විඤ්‍යානය වෙනශ්‍යන අප ඒකට කියනවා පංච උපා දාන වෙන ඉස්කන්ද කියන්නේ බරක් කියනන ගොඩක් කියෙන රප ස්කන්ද කියන ගොඩා වේදනා ස්කන්ද කියැන සංවරධන වෙලා සංඥා ස්කන්ද කියෙන් සංවර්ධනය වෙලා සංකාරස්කන්ද කියන සංවරධනය වෙලා විඤ්ඥාන ස්කන්ද කියන සංවර්ධනය වෙලා. තර සංවර්ධනය වෙච්ච සවභා ඇැත්තියන. එර මේ වටාපත පෙන්වවාහම හැමෝටමක් වගේ හැඟීම්ද පහල වෙන්න නෑ. එකඒක් කෙනාට එකේක හැගීම් පහල වෙනවා. ඇයි හෙම වෙන්නේ. ඒයා විසින් ගොඩනගාගත්තේ විඤඥානයට සාපේක්ෂව. තුොරේඒක් කියෙනා ගොඩනගා ගන්නාව විඤ්ඥානතියන. ඒෙක්ෙනගේ ඇතුලාන්තේ පහළ වෙන විඤ්ඥාන වෙනස්. පොදු විඤ්ඥානය අනන්න්‍ය වූ වි්ඥානයක් බවට පත්කරගෙන. පොදු හැමෝටම් පොදදු වෙච්ච විඤ්ාය පපතිනොය විං්්‍යානය අනන්්‍ය වූ විඤ්ඥානයක් බවට පත් කර ගන්නවා අපි විසින් ජීවිතය තුළ සිදුකරන ක්‍රියාකාරක වචන සිතතිවිලි මගින්. අපි හදන සංකාර මගින් සංස්කරණය වීම මගින් අපේ තියෙන විඤ්ඥාන අනන්නේ බවට පත්ව වනැ කැන ම කියර කෙනා ගොඩනැකෙනවා මගේ රුචි අර්චි කම්න්තිය සමරය කරවිලට කැමති සමරය කරවිල් වට කැමති නෑ සමහරය කොළ ජාතිකන්න කැමති සමහර කොළ ජාතිවලට කන්න කැමැති නැහැ සමහරු යිස්ක්‍රීම් වගේවැට කැමති සමහරු ඒවට කැමති නැහැ දේ වගේ කැමති අකමැති ප්‍රිය අප්‍රිය මේ විදිහයට දේවා ගොඩන ගාගන්නවා අපි විසින් මොකට සාපේක්ෂවද අපි ගොඩනකා ගත්ත විඤ්ඥානයට සාපේක්ෂව ඒකත් එකමකද වෙන්නේ මේ පංචස්කන්දය උපාධානස්කන්දයක් බවට පත්ව ව උපාදාන කියනීම කක්ද අල් ගත්ත එකක බවට පත්වන ඇහෙන් අල්ල ගන්න කනෙෙන් අල්ල ගන්න නහහිං අල්ල ගන්න දිවෙන් අල්ල ගන්න යැගෙන් අල්ල ගන්න මොලෙෙන් අල්ල ගන්න සිතිවිල හදනකොට අල්ලගන්න වචනාධදනකට අල් ගන්න ක්‍රියාදනකට උපාදාාන කරගන්න ඇවිපාධාන කරගන්න ඇත්ත දන්න නිසා දන්නදනි හට පේන දේ තුළ ැමැත්ත වර්ධනය කරගන්න අකමැත්ත වර්ධනය කරගන්න. අන්න උපාදාන ඇහැදේ තුළ කැමැත්ත වර්ධනය කරගන්නවා අකමැත්ත වර්ධනය කරගන්න උපාදාන නහැට දැන ගඳද තුළ කැමැත්ත වර්ධනය කරගන්න අකමැත්ත වර්ධනය කරගන්න. තුර මේ වර්ධනය සංවර්ධනය අවසානය මොකද වෙන්නේ උපාධානයක් බවට පත්වෙන. දැන් අපි බලන්න ඕනේ මේ උපාධානයෙන් මොකද වෙන්නේ. අල්ල ගත්ත හම් මුකද වෙන්නේ අල්ලගත්තාම ආයි බලන්න ඕන වෙනවා ඒ එකයි වෙලාති. දැන් අපි මොකක් කරිදියක් බලලා එක ලස්සන නම් එකට බැඳරු නම් අපිට හිතනවා අයි බලන්ඩ ඕනේ අයි බලන්ඩ ඕනේ මේ නැවත න නැ නැ නැවත නැවත අවශ්‍ය වෙනය කර අපි කියනවා භව ත භාවය හදනු. අපි නැවත 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 භවයහදනු. සෝභාවය හදනවා. නවත හැක් ෝන නවතනක් ඕන නැවත සික් ඕන නවත පංචස්කන්ද දෙවන අප ඉස්සරහට ස්සරහට ස්සරහට නවත නවත නැත නවත ඇැත ඕන කියලා අප ස්සරහට යන එතම බව ගමන්න කියන මේ බ මැරිලා ඉපදන ැන වේ බුදුන්දුරුව කිය බුදුහන්දුර කියනම තන් ත සිතන් සිතර තින සම්බන්ධය එ මේ සි පරම්පරාවක් අපි ගොඩ නගාගෙන යන බවයන් රාශ්‍ය බවගාන අපි ගොඩ නගාගෙනයනු ැහෙනම් මොක්ද මේකින් ගැලවෙන්න නිදහස් වෙන්න කරන්න ඕන කරන්න ඕන ක්‍රියාවලිය හඳරගන්න මුලින්ම තේරුම් ගන්න ඕනේ මොක්ද ක්‍රියාවලිය හරියට හදුරගන්න ඕන මොකක්ද කළ යුතු දේ මොකක් ද නොළ යුතුදේ. අපි බලමුමුලින්ම පැෙනීම කියන දේ සම්බන්ධය අපි වටිනාකමක් තියෙනවද කියලා ඇහැට පෙන් රූප ගම් මේ රූපය මනවැන්දෙදර තිට පටවාපෝතේජෝවාය වරණගද රස්ස ූජාවලි මේක ස්වභාවය තම එක් වෙනෝ ෙන් වෙනවා. පේන පිඩූපමන් රූප රූපය පෙන බිඩක් වගේ පින්දිල යනවා. වැඩිවෙලාවත් පවතින්නේ. ශබ්ද්‍යයත්ත එහෙම ගන්ද රස ඉස්පර්ෂ සිතවිලි මේ දක්කම මෙහෙමයි තාව කාලික රසයක් තාව කාලික සුවයක්තින් අන්න පේන පෙන්ඩුවපමන් රූප. වේදනා බුබ්බ ලූපම වේදනාව දිය පුුබුලක් වගේ වත්‍ර බෝලයක් වගේ ොතර බින්දුවක්ගේ ඒක බිින්දිල යනවා. මරේචෙමූපමා සඥා සංඥාව මිනිකුවක් වගේ ඇතර පේනව තියනවාගේ ලඟට ගිහාාමන සංඥාව මිරිගුවක් වගේ. මිරගු අපිට පස දුවන මුුවෙක් වගේ අපි දුවගෙන යන සංඥාාවපිට පස්සේ අන්තිමට ලඟට ගිහමන අපි හොයපු දේන මිරිගුවක් වගේ. සංකාරාකද ලූපමා සංස්කාරක හෙළ කඳක් වගේ. කෙහෙලකද පතුර ගලෝගන ගොෝග ගොගන ගොගන ගලෝග හ න්ත ර මක. ඉතිරි වෙන දෙයක් නෑ. හරසුන් අරටුවක් නෑ අන්න එක තමයි කියන්නේ කදලූපමා මෙ ඇද්දහිස් මෙන්න මේ සංකාරා කදලූපමා කෙහෙල කඳක් වගේ. මරහිජි මූපමා සං්ඥා සංකාරා කදලූපමා මායුපමාච ඤ්ඥාන විඤ්ඥානය මායාකාරයෙක් මජිකාරයෙක් වගේ විඤ්ඥානය විසින් අපිට අපි රවට්ටනවා අප නැති දේවල් තිීනව වගේ පෙන්න්නෙනවා. පන්දමක් කරකෝුණකොට රවුමක් පේෙනවන් මේ රව්ම පේන මේ විඤ්ඥානය නිසා. විඤ්ඥානය රැවටෙනවා මෙද රවමක් තිනවා කියලා. ඒ වගේ අපේ සෑම තැනකදම මේ ලෝකෙයට රැවටෙනවා. රූපයට දැවටෙනවා වේදනාවට රැවටෙනවා සංඥාවට ලැවටෙනවා සංකාරයට රැප රැවටෙනවා. එඒ මේ විඤ්ඥානය තමයි මේ අපි රවට්ටන්නේ පෙනීම. ඇසීම ගඳදැනීම රසදැනීම ඉස්ප්‍රශදැනීම මතක්වීම මේ හැමත් තැනකදිම අපි රැවටනවා. මස්කයා ඇටවරණ බල්ලන් වගේ අපි රැවටනවා.ඒ බල්ලෝ ඇ හපනකොට එයාගම කටේ තියෙන විදුරු මහතුවාල වෙලා ලේනවා ඒ රසට තමයි බල්ලා නැවත නැවතේ යට කටු හපමින් කන්නේ.ඒවගේ බිරරිගුව පිටිපස්සර දුවෙන මුුවෙක් වගේ. නිගුව පිටි පස ුවෙක්දවනවා මවාට හවදාවතේ මිරිින්ගුවට ලංඟාවවන්න හම්බෙන්නේ අපිත් ඒේවගේ. ඒවගේම ලස්සනයි කියල වීදුර බෝල හහිඳන පිස්සෙක් වගේ පිස්සෝ ලස්සනයි කිය විීදුර බෝල ඇහිදින වද වුුණට කිසින් වටිනා කමක් නැෑ. ඒවගේ ගින්දර වෙත යන පළගැටියෙක් වගේ ලස්සනයි කියලා දැන් ලස්සන ගිනි දැල්ලට පලළගටය ගිහිල්ල වැදිච්චකම පිච්චිලා විනාාස වෙනවා. අපිත් මේ කාම ලෝකයට ලස්සනයි හොඳයි සැපයි කියලා බැදිිච්චගම අප පිච්චිලා යනවා අපේ විනාශසවෙලා යනවා ආශ්වාදය අන්තිමට අපට ඉතුරු කරන්නේ ආදීනවයක්. අපි හිතන්ගෙනවා මේ ලෝක අල්ලගත්හමම් හොඳයි කිය අල්ලගත්හම් සැපයි කිය අල්ලගත්තාම අන්තිමට සපක්නෑ අපට ඉතුරුවීමට දුක්වි තරමයි. අප පුළුවන්නන් දෙකල සන්තෝස වෙලා අතහැර ලදාන් අහල සන්තෝස වෙලා අතහැලදාන් අපට පුළුවන්න නාසර දැන ගඳ දැනුනාා දැනුනාා පමණයි විතරක් කරගන්න දිට්ටේ දිට්ට මත්තා සුතේ සූතමත්තා මුතේ මුතමත්තා විඤ්ඥාතයේ වි්ඥාතමත්තා දැකීම දැකීම මාතරයක්මයි පමණමයි එතරින් එහා දෙයක් නෙවෙේ කියලා තේරුම් ගන්න පුළුවන්න අපි කරන්න වෙන්ි හැමතිස්සම කරන්න විද්‍යාාවෙන් එතනින් එහට ගිියෙනවා. දැකලා නතර වෙන්න එන්න වද දකින්න ඕනේ ආහි ඕනේ ආයෝනේ අයිතෝනෙ තව බලන්න ඕන නවත නැත බලන්න ඕන කියලා අපි සිති විලි ගොඩිනගා ගන්නවා අන එකතමයි භවය අනකතමයි උපාධානය උපදාානය අපට ගෙනල දෙන්නේ වේදනාවක්. මානසික පීඩාවා. අපි දරුවන්ට උපාධනය වෙන අපි ගෙවල් දරෝල්ට උපදාානය වෙනවා අපි ඉඩ ඩම්වලට උපාදානය වෙනවා අපි සල්ලිවලට පානය වෙනවා කියලා පිහිතන් ෙන නෑ අපි එකකටත් පානය ව අපි පානය ව ග පෙනීමට ඇසීමට ගඳ දැනීමට රස දැනීමට ඉස්පර්ශ දැනීමට මතක්වීමට ක්‍රියාකිරීමට කතා කිරීමට සතීමට ඔයිටක ම ය නව ්‍රහයුන්ට තම උපාධානය වෙන්නේ. ඕක තවට එකක් හොඳට පැහැදිලි කරොත් රූපවේදන සං්ඥා සංකරප විඤ්‍යාන කියන පහටම තමයි උපාදානය වෙන්නේ. අපි දන්නවා පංචාආයුත කුමරයා පංචාදු ජාතකයේදී අර රාක්ෂ්‍ය රකුසට ආයුද වලින් ගහනවා පංච ආයු දෙෙන්ම ගහනවා මංහන්නේ පංච ආයුදෙන්ම ගහලා පචායද දින්නද පරදුනාද. පැරදිනානේ යායට බැරවුණා දිනන්න එයාගේ ඔක්කෝම ආදටික ඒ රකුසකගේ ඇලුනට ඉතින් අපිත් තිදි අපි දරුවගේට කරට පංචායුද අදදාල කියවා ගත් තරවගේ පරදින්න පංචායුද වගේම පරිදින්න කියලා. පැරදිච්චායවිදධ පා බෙල්ල දාලා අපි කියවා පරදින්නේ කියල දින්න පුුවන් පැරදිච්ාවිද පහ බෙල්ලලා ගත්තා බෑනේ. දං ත ද නු ත හ කුණමත ැල ං අති හෝ ං නල දකුණ ගහ හ දකුණු ක ු තැරුන රක්ෂා ගන්ගේ ං කු හවල ංකුළ තර හ ැ පංචායුදගේ කීයක් ඇලිලද පස් පොලක් ඇඩිලා. පංච උපාධානවෙලා නැම ජාත කත හැතුලේ ව දර්ශනි අ න්දර ුත් න. පංච උපාදානවෙච්ච පංචායුද ගැවිවි මොකෙන්ද පහරදුන්නේ අවසානයේ දෙන්නේ කුමකින් පහරදීලද ප්‍රඥ්ඥාවෙන් පහරදලා වජ්‍රායු දෙයක් මා තුළේ පවතින්නවා ඔබමා අනු බවකලොත්ත හෙම විනාසේයට පත්වෙනවා කියලා ඒ වජ්‍රායු දෙයක් ගැන පැහැදිි කරනු අන්න එතනෙද කියන්නේ මේ සියල්ලට වඩා උඩ තියන එක මායුදය තමයි ප්‍රඥාව අවිද්‍යාවෙන් දමයි උපාදානය වෙන්නේ. එනම් උපාධානය කඩන්නනම් අපේතන පහළ කරගන්න ඕනමු කද විද්‍යාව. විද්‍යහාාව සහ ප්‍රඥාව. මොකක් පිළිබඳවද. මෙ පෙනනීම පිළිබඳව. ඇසීම පිළිබඳව. ගඳ දැනීම පිළිබඳව. රස දැනීම පිළිබඳව. ඉස්පර්ෂ දැනීම පිළිබඳව. මතක්වීම පිළිබඳව. ක්‍රියාකිරීම කතා කිරීම සිතීම පිළිබඳව අපි හොඳරට තේරුම් ගන්න ඕනේ. මේ ඇත්තක්ත මායාාවක්ද අපි බැඳ මේකට බැඳිල වැඩක් තියෙනවද මේ තුළින් අපට ප්‍රතිඵලයක් ලැබෙනවද ආසකරලා වැඩක් තියනවද කියලා හොඳඩ තේරුම් ගන්න ඕනේ නැත්තං අපි විනාසයට පත්වෙනවා. ආශාව අපිව ගෙනියන්නේ අසාහනය පැත්තටමයි. තරහා අපිව ගෙනියන්නේ අසාහනය පැත්තටමයි. අපි උපහදානය අපිව ගෙනියන්නේ අසානය පැත්තටමයි. අපට පුළුවන් උපදාානය මිදන්න. මේ ලෝකෙ තියන වින්දනය ලබන්ඩ හැකියාව ලැබෙනවා. මේ ලෝකේ ඇත්තරම් වින්දනය ලබන්නේ වින්දනය සොයන් නැති අය. රමණීයානි අරං්ඥාණි යත්තන රමති ජන වීත් රාගා රමිස් සන්තිී නතේ කාම ගවේසිනෝක් හැලේතියන සුන්දරත්වය පෙන්නේ රාගය කාමය සොයනයට නෙවෙයි. මොකද ඒ කාමය සොයනය කැලෙන් නෙවේ සතුර වෙන්නේ අය හොයෙනවා ස්ත්‍රීන්. යාවෙනවා වෙන වෙන දේවල් හැබැයි ඔබට පුළුවන්න්නන් ඔබ වටපිටාව තියන දේවල් වලින් තෘප්ති මත්වවෙන්න ඔබට පුළුවන් ඔබේ ඇසට පේන රූපය තුළින් එකින් තෘප්තිමත් වෙන්න ඔබට මේ වටාපතදැ හම මේකින් තෘප්තිමත් වෙන්න පුළුවන් අන්න ඔබ ජයග්‍රහණය කරලා මොකද මොනවා බැලුවත් අවසානය ඔබට බලන්න වෙනමොකක්ද ශුද්දාශ්ටකයක් පමණමයි ඇසක් නම් ඒ ඇස මේලෝක දිබ්බත් බ්‍රහ්මලෝක ඉ්බත් දිවලෝකෙ දිබ්බත් ජපාන තිබ්බත් චීන තිබ්බත් කොහෙ තිබ්බත් ඇස ශුද්දාාශ්ටකමයි ඇතර පේ වරණයක්මයි ශුද්දාාශ්ටකමයි. ත ඔබ විශ්වය කොහේ ගියත් ඔබට දකින්නේ වෙන ශුද්දාාශ්ටක පමණමයි. එම් ඔබ දිවලෝ ගිහිල වැඩක්තියනවද. බ්‍රහ්මලෝ ගිහිල වැඩක්තියෙනවද. වෙන ලටකට ගිල්ලා විශේෂයෙන් දකින දේවලතියනවද නෑ මොන්න ොහේගියත ඔබ බලන්න වෙන්නේ ශුද්ධාශ්ඨකමයි. කනටහන්න වෙනි ශුද්ධාශ්කමයි. නාසට දබන්න විනික් ශුද්ධාශ්ටකමයි දිවෙන් පහස ලබන්නේ වෙනි ශුද්දාා්ටකමයි තත්ක්කර කරන්නේ ශුද්ධාශ්ටකමයි එනන් නැවත නැවත ලැබනා කියලා විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. කොච්චර ලැබනත් අපට ලැබෙන්නේ ඔයටික විතරමයි. එ ශුද්ධාශ්ටක සොයාගෙන අපි කොච්චර නම් වහෙසින් වවෙහසුනාද. මේ ශුද්දාාශ්ටක පිටිපස්සේ අපි කොච්චරනම් දව්හද මේ ලෝකේ ඇත්තයිගේ ලාි කොච්චර නම් හිතුවද දැන් ඔන්න අපිට කියා දෙනවා මේ ලෝකෙ මායාවක් බව. මේක ශුද්ධාශ්ඨකයක් බව මේක වැඩක් නැති බව මේක අත්තහරන්න ඕන දෙයක් බව අල්ලගෙන වැඩක් නැති දෙයක් බව දැන් ඔබ සූදානම් දතහරන්න. ඔබ කැමති දතාහරින්න. ඔබ සූදානන්ද එක හාම්දුරුව දෙන්නේෙ හිටිය යාල්ුවෝ දෙන්නේෙක්. මේ හාම්දුරුව දෙන්නගේ එක්ෙනෙක් සිිල්වත් අනනිත් එක්න දුුසිල්වත්ලෝ. කාලය අකින්දල මේ දෙන්න මරණයට පත් වනා සිිල්වත් හාම්මුදරුව දිවවිලෝක දේවතාවෙක් වෙලා ඉපදනා. දුසිල්වත් හා හාමුදුරුව අ සෝජ්්‍ය වල පනුවෙක් වෙළයිපදනා. මේ අසෝචි වලේ ඉන්න පනුවාව දකිනව දෙවියෝ දවසක්යට දිබ් චක්කුවෙන් යට දිව්‍යිය ඇසයෙන් පුළල්ුවන් වෙනවා. මේ ජාලුව ඉන්න තැන හොයාගන්න මේ අමකද කරන යාලුව ඉන්න තැන පහල වෙනවා. පහළවෙලා යාළුව ගෙදරටකොඩට තට්ටු අත්දාාන දැම පනුව එලියට ඇවිල්ලහනවා ඔබ කවුද ඇතකොට දෙවියකු මතක නඇද ගියාත් මේ යාලුව පනුවට මතක් වෙන ආ මතකයි මතක මොකු මේ පැත්තේ. මං මේ ආය ඔබ බේරගන්න ඔබ මේ අසෝචි වලෙන් ගලෝගෙන මං ඉන්න මේ දිවිලෝකයට මං එෙන මේ ස්වර්ගයට ඔබව ගෙන හන්න එන්න මාත්ත එක්ක පණුව කියෙනනේ මොනුවගේ දැං ඔේ කියන දීවිලෝකේ එදරට දෙවිය කියයෙනවා එක මෙන්න මේ වගේ ලස්සනයි කෑම්බීම තියනවා පොකුණු තියෙනවා. එවගේම වාහනතියෙනවා ගෙවල්තරවල් තියෙනවා ඔ විදි විවිධ විදියට පැහැදිලි කරුණු. ඔම කිව්වට පස්සේ මේ පණුවාහනවා අසූචියහෙමෙන ඇත්ත. දෙදිවවි ලෝක කොහ අසූචි දිවවි ලෝකය අසූචි නෑ එහරරි පිරිසුදතනක් කියල දෙවියෝ කියනවා. එතුකොට මේ පනුව කියන අසූචින ති ලෝක කවර සැපතක්ද මොට නම්බැ මටනම් බෑව්බත්ක්කෙන ඔබ න්න. මම එන්න නෑ. ඇතරට මේ දෙවියෝකන නෑ නෑ එන්නකු මත්ත්‍යක කියයන්න මේ පනුවකන බෑබෑ මට මගේ අසූචි වලදාලෙටන බැ පනුුවඇතුලට ගියා. දිව නෑ නෑ එන්න මාත්තක යන්න ඒත්. පනවග න පපු මටනම් බැ කියලගේ ඇතුලටම ගිය නම අ සෝජල ඇස්තරම ගිය පනුවදැ එදන් දෙවියෝ දැන් පනුවයින්න අසෝජවල අස්සරථ දාලා පනුවවාගෙන නැ්ටන් අදනවා යමන් යහෝ මහතෙක කියලා. දැම් මේ පනුව නැට්ට ගසර දාලා අනේ ට නම්බෑ ඔබත්ත ක කියෑන මට මගේ අ සසජ වල දාල එන බෑ කියලා පනුව ඇතුලට ඇතුට ඇටමගිය. ඔබත් ඒ වගේද. ඔබත් කොච්චරනම් මේ ගැන පැහැදිලි කරත් මේක තේරුම් කරෙව්වත්, අහරන්න කැමති නැතික නෙක්ද. එනම් කල්පනා කරන්න බත්තර පණුව වගේ අසූචි වලේදං අසෝචිකකා අසූචි ගොඩේමයන පනුුවෙක් බවට පත්වේවෙයි. පනුවෙක් කියලා තේරුම් ගන්නඔබට නොල බේවිි මේටික හරියට තේරුම් ගත්ත ඇත්ත. එම් තේරුම් ගන්න තිෙන්නේ අත්හරිදේ කියනෙේ ගිදරාත ඇල දාලා පැවිදිවෙන්න මහනවෙන්න කියඒෙක නෙවේ. මේ උපපාදාානය ඒන තාකල් විිඳ වන්න වෙනවා. මේ අල්ලගන ඉන්න තාකාල විදඳවන්න වෙන ඇස රප න බද නසිේග දිව රසෑගගේෙන් ස් පපර්ෂ මොලින් සිතතිවෙි යිකරගන්නයන්නපා තමන් සන්ත ගේටයාගන්න යන්නපා මටෝන විදිරි පත්වගන්නේ අන්නන්නේපා ඒකට ඒක පාඩුවේ තියෙන්න්න දෙන්න ඇසට ඇසේ පාඩුවේ කණට කනේපාඩුවේ නාසර නාසේ පාඩුවේ දැනීමට දැනීමේ පාඩුවේ පපදින දෙන්න. ඔබ හඳුනගන්න තේරුන්ගන්න සිහියෙන්ගන්න. අවධානයෙන් එන්න මොකද නොද්දැනැගියොත් අතර මග දැනගෙන ගියොත් අතර ගම එ අවධානයෙන් සති පට්ඨානේ යුක්ත ඔබට පුළුවන්න මේ පංචස්කන්දේ උපාධානයේ සිද්ධ වෙන විදී ගවේශණය කරගන්න. මේ උපාධානය සිද්ධ වෙන අවස්ථා හරියට තේරුම් ගන්න ඔබබට පුළුවන් වහවිම බවගමන නතර කරන්න බවගමනින් නිදහස් වෙන්න මේ බවගමනක් අපට තියෙන්නේ විද්‍යහාාව නිසාමයි. විද්්‍යහාාව පහල් වෙන්න පහළවෙන්න බවගමන ශෝ්‍ය වෙනවා බවගමන නතර වෙනවා. අංගුලි මාල මමනැවතුනා ඔබත් නවතින්න කිය ලබදු හාමුරෘොකි වේකයි. නවතින්න මොකකින්ද උපාධානය කරනකෙන් නවතින්න. මොකද උපාධානය ඔබට අල්ල ගැනීම ඔබට ගෙනනල්ල දෙන්නේ වේදනාවක්මයි දුකක්මයි ශෝකයක් මයි අමිහිරී අදදැකී ීමක්මයි. එනං. ඔබට මේ ලෝකයේ විඳින්න පුළුවන් හැබැයි එ විඳන්න ඕනේ ඇලිල්ල බැඳිල්ල වෙලිල නෙවෙයි උපාධානය වෙලා නෙවේ ඒකට ඒක පඩුවේ තියෙන්න ඇරලා අප පුළුවන් හැටපේන හැම දෙයක්ම ලෝකේ තියෙන හැම දෙයක්ම කනට හැන හැම දෙයක්ම නාසට දැන හැම දෙයක්ම ඒ වට ඒවායි පඩුවේ තිගෙන්ෙන දීලා අයිති කරගන්නතුව ඒව තියෙන විදිහයට බලලා සන්තෝස වෙන්න එතනින් අතහරලදාන්න අප ජයග්‍රහණය කරපුගෙන බවට පත්වෙනවා. නත්තම් ඔබ සදාකාලික පරාජිතයක් ඔබ මේ උපාධනයට වසඟ වෙච්ච කෙනෙක් ඔබ මේ පංචස්කන්දයට වසඟ වෙච්ච කෙනෙක් කියලා ඔබට නොතේරේ විීමේටික හරි රහගත්තෙන නැත්ත. එනම් හොඳට තේරුම් ගන්න ඔබත් අසූච වලයන්න අසූචි පනුුවෙක් වගේ වෙන්න එපා. මඟ හොඳර තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැතිවල යන්නේ මංමලා වූ කෙනෙකුසේ. එනම් වෙන වෙන පාරවල්වල යන්න එපා මොකද. හලකිනි බුදු කෙනෙ කුුණ උපදින්නේ දුකකිනි මිනිසා භවලබගන්නේ මෙදකින්නේ මෙසසර දුක් දුරලන්නේ සුදනන කිමවීරියනො කරන්න එනම් වීර කරන්න මහන්සිවෙන්න උත්සාහවන්තවෙන්න මේ අසූචිවලෙන් ගැලවෙන්න. මේ ලෝකය නම්ම පංචස්කන්දය මේ සිතය මම කියන මේ දෙන් උපාධානය වෙනගෙන් ගැලවෙන්න ඔබ උත්සාහ කරන්න මොකද කළ යුතු එකමදේ දැනගන්න වටහාගන්න සිහියෙන්ගින්න. එවිිට ඔබට පුළුවන් වේවි. මේ දැඩි පන්ධනය අතහැරලලාලා මේකෙන් නිදහස් වෙලා එ බුදු හාමුදුරෝ පෙන්නපුේ උතුම්ම තැනට. ඒ උතුම්ම අවබෝධය කරා ගමන් කරන්න. අමාරුදයක් නෙවෙයි මේ දේශනාාව ඇතුළේ ටිකක් සංකීර්න වචන දෙකතු නක්ති එ නැති එවනට පුළවන්රන්න. පැහැදිලිකරේ සරලව ඔබට තේරණය විදියට ඔබට කරන්න තියඉන්නම කක්ත කියලා. අද දේශනාව සදා මාතෘකා විදිරතියන්නේ උපාධානය පංච උපාධානය සහ බවගමන හැදන විදදිිය ඒ බවගමන නිරෝධය කරන විදිිය පැහැදිලි කරන්න කෙලායි තින් මේ වෙලාව ඇතුළත පැහැදිලිකරේ ඔබට කරන්න තියෙන එකම කාරණාව. මොකදද අවිද්‍යාව නැති කරගන්නම් විද්‍යාව පහල කරගන්න දැනුවත්වෙන්න හොඳට අවධානෙන් ඉන්න හ දැනගන්න හෙතල දැනගන්න පොහුණු කරලා දැනගන්න අන්න ඒතුළින් ඔබට පුළුවන් වේවි බුදු හාමුදුරුවප පෙන්න්න පපුතු ම අවබෝධය කරායන්න. එලෙස උතුම් මුනිවනිින් සැනසෙන්න මේ පංචස්කන්ද අවබෝධය තුළින් උතුම් මනිිවනිින් සැනසෙන්න හැමදිනාටම ශක්තිය ධෛරිය වාසනාවදාාවීවාාකලපි ප්‍රාරථනා කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වය බාව ප්‍රාප්ත විමලාවතී පරණවිතාරණ ආදරණය මෑණියන් සහ ගොුණතළකද සිිල්වා ආද්‍රරණිය පියාණන්ට පිම්පිණිස දූ දරුවන් විසින්. අම්බලංවඩ විදුූහල් පටු මගේ අංක විසතුන දරන්නේ වසේ පදිංචිවසිට, මීහි අවුරුදු නමේකට පෙරමිය පරලවගිය ඒන්නේවිදස් දොලහෙ මැයිමස. සිතුව නමිය පලෝසපත් ගුණතලකද ශිල්වා අද්‍රණය පියානන්ටත්, මීට අවරදු අටකට පෙර එනම් දිදස් දහතුනේ දෙසැම්බර මස විසි පස් වන දින පරලෝසපත්. විම්මලාවති පරණවිතාාරණ මෑනියන්ටත්, මෙම ධර්මදානයෙන් ජනත වන්නාව කුසල් අනමෝදං කරනු ලබනා අතර ඔවන්ගේ පරලෝ ජීවිතය සුවපත් වේ ඉක්මන් බවයකදී මුතුම් වූ නිර්වාණ ඔවබෝධය පිණිස හේතුවා සනාවේවාගල ප්‍රාර්ථනා කරනවා. ටදෑ ෙන් ද පපදු නවිරුවන්ටත් මෙම උතුම් කුස්थලයාන ෝදම් වෙත්වා සේරමද දරුවන් බෑනවරුන් ලිය නමින්න් මිය පරලෝගේ සැපත් මිය පරලෝ සපත් ඥාතින්ට මෙම කුසලයානමෝදම් වහි ඔවන්ගේ පලෝ ජීවිතය සුවපදවිීතා එක්ම බවයදදි උතුම් මොනි වානාවබෝධ ලැබේවා කිය ප්‍රාර්ථතා කරනවා ේම මෙම උත්තර ීතරශී සද්ධර්මය කණවගෙන සරු දෙනාම්, දැර මාර්ගයට අවතර නෙවේවාන්නු ඇසූ දහම් කරුණනක් ඇසේවා. ඇසූ දහම් කරුණනක් වෙ නම් විදර්ශනාවට යොමේවා සියරු දෙදිනාගගේම සසරණයගනදිනු නිමවේවා කියල ප්‍රාර්ථ නා කරනවා. සස්සරවසනතුරු නිවන් දකිනතුරු කල්්‍යාන මිත්‍ර සම්පත්යම ලැබේවා කියල පාර්ථනා කරනවා ඒවගේම කුසල් පූර්ණය කිරීමෙන් සුකසාහගත ප්‍රතිපදාවෙන් වහහා චතුරාල සතති ධර්මය අවබෝධ වීමෙන් නිව සාක්ෂා කර ැනීම ලැබේවා ගරුණේ දේශකයන් වහන්සේර ප්‍රාර්ථනය බෝධිකිගතුමු නිර්වාණවබෝධය පිස මෙම කුසල් ශක්තිය හහිතුවාවසනනා වේවා සියලු රට වැසියන් පීඩාවට පත්වසිටන කොස කොරණාව ව සංගතයඉක්මනින් තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නම් සඳහන් කරපු ඇය නමින් මේ පරලොෝගේ ඥාතීන්ට මේපින් අනු මෝදම් වේවා ඔබප නමින් මේීගේ ඥාතීට මේ පින් අනු ෝොදම් වේවා බගාම ජීවිතය හපත් කරගෙන උතුම් මනිවනින් සැනසෙන්න්නට හම දෙනාටම වාසන අෞදා වේවාගල අපි ප්‍රාර්ථනා කරනු. සිල දෙවියෝ මේපින් අනු මුෝදම් වේවා දෙවියන්ගේ රැකවරණේ හැමිදිනාටම ලබාදෙත්වා දෙවියෝත් පාර්ථනය බෝධීකින් උතුම් මෝනිවනින් සැනසේ මුදාකර ගනිත්වා කිය සාධ කියල පාර්ථනා කර ආකා සටටහාජ බුම්මට්టා දේවාන නාගా මහින්දිిකා පුഞන්ත අන මෝදිతවා చිරන්රคําంතුలోෝක සාසනం చරන්රක්కන්තු දේශනන් చරන්රకන්තුමම් පරන්ති ඉදම් මේඥාති නංහෝතු සుகிතා හොතු ඥාතයෝ ඉදම් මේඥාති නංහෝතු සుகிතා හොන්තු ඥාතයෝ ඉදම් මේඥාති නංහෝතු සుකිතාහොතු ඥාතයෝ. වගේම ධර්මදාන සිදු කරන හැඳදනාටබත්, ප්‍රඥා නාලිකාවේ ගෞර ස් නා හදුරන් වහන්සේ ප්‍රමු ක පින් වත් කාර මණඩල හැමද නාටමත් ඔබ සිරෝද ටබත් නීරෝග සපතතු දාවේ දීර් ගාශල බේවතු ොනිවනිින් තැනසීමටම හැකයා වාස්සන ෞද්ධාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. සබ්හිීතියෝවි වජ්ජන්තු, සබබරෝකෝ විනස්සතු මාතයේ භවත්වන්තරායෝසු කීදීක අයකෝ භව බවතු සබ්බ මංගලංට්‍රක්කන්තු සබ්භ දේවතා සභ බුද්ධානුභාවේන සබදම්මානු භාවේනය සබභ සංගහානු භාවේන සදසොත්්‍යෙ භවන්තු තේයේ. තුන්රුවන්සතුවනන්තකුණු බලෙන් යහපතක්න වේවා. मोहखयो निभा